अक्टोबर मासे विशेषपूर्ण दिन बनाद इधर दास धाना में अप्रैल मासे विशेषपूर्ण दास दोनों ए महा पास को केदवाच के पास को इरुदुन सिदुनु ए महा मिलेच भूम प्रहारे सिदु करला मास हतलिस देकाग गेवेनो अवरुदु तुनाई मास हया මේ කාලේ පුරාවටම සංවේදී පුරවැසියන් හැටියට යුක්තිය වෙනුවෙන් පෙනී සිටින අය හැටියට සත්‍ය හඹාගෙන යන අය හැටියට අපි නිරන්තරයෙන්ම අපේ හඬ අවදි කළා මේ මහා ඛේද වාචකය සම්බන්ධව සත්‍ය හෙළිදරව් කරන්නට කියන ඒ अभियोगे पालक अंट इद्रिपत्मी युक्त वेन्वेन अत्वल बेंदगान्नत संवेदी पुर्वेसी अंट आराधना करमीन मे महा केदवाचके पिटुपस तिबुनुए महा देवंत सलसुम हेलिदरव करगान्नत अपि निरंतरेन्म मे अरगले नियत वेनवाय कियन एक अपि मतक करन्न कैमति හැමදාම අපි කරනවා වගේ ප්‍රථමයෙන්ම අපි කැමති මේ මොහොතේදී අපේ කනගාටුව ප්‍රකාශ කරන්න නැවත නැවතත් මේ ප්‍රහාරයෙන් වින්දිතයන් වුණු සියලු දෙනාට පෞල් වලට අපි ඔවුන්ට හඬගා කියනවා අපි ඔබව අමතක කරලා නැහැ අපි ඔබව අතහරින්නේ නැහැ අපි ඔබ වෙනුවෙන් මේ රට වෙනුවෙන් කරන්නට තියෙන යුතුයකම නිරන්තරයෙන්ම ඉටු කරන්නට අපි කැප වෙනවයි කියන ඒ ප්‍රතිඥාව අපි මේ අවස්ථාවේදී දෙන්නට කැමතියි. දැන් මේ ප්‍රහාරය සිදු වෙලා මෙච්චර කාලයක් ගෙවිලා අපිට ඇයි තවමත් මේකට මේ ප්‍රහාරයට ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය අපිට ලබා ගන්නට බැරුව ගිහිල්ලා තියෙන්නේ? අපිට තියෙන එකම උත්තරය තමයි මේ ගැන උනන්දු වන මේ ගැන කටයුතු කරන්නට පාලකයෝ මගහරින බව මම හිතන්නේ ඒ තමයි සත්‍ය මේ වෙනකොට අපි දන්නවා ජනාධිපතිවරුන් 3 දෙනෙක් යටතේ මේ අපේ අරගලයේ සිදු කරගෙන යනවා මේ පාස්කු ප්‍රහාරයේ සිද්ධ වෙද්දී හිටපු මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඊට පස්සේ මේ ප්‍රහාරයෙන් ඒ ලේ මතින් මේ මලමිනි කඳන් මතින් බලයටපත් වුණු ගෝඨාභය රාජපක්ෂ ඊට පස්සේ අරගලේ නිසා පැනලා ගිය ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අහම්බෙන්පත් වුණු මේ අපේ තියෙනා මේ විවස්ථාව නිසාමපත් වුණු නමුත් ජනමත පදනමක් නැතුව පත් වුණු වර්තමාන ජනාධිපතිතුමා එතකොට එතුමා හිටියේ අගමැති හැටියට 2019 එතකොට එතුමාට ඒ කාලේ කරන්න බැරුව ගියා නම් මොන හරි දෙයක් ඔව් නිරන්තරයෙන්ම කිව්වේ මාව කැඳෙව්වේ නැහැ කිසි දෙයකට කියලා එමනම් දැන් ඔහුට තියෙනවා ඊටාම බලගත් වගකීමක් ඒ තමුන්ට බැරුව ගිය දෙයක් තිබ්බා නම් ඒ කාලේදී දැන් ඒ බලයේ ඉන්න ගිනා හැටියට ඒ ගැන උනන්දු වෙලා මේට මේ යුක්තිය ඉෂ්ට කරන්නට කැපවන්න අපිට ඇහෙන වචන අපි ගෙන්නන්නම් පිට රටින් අපි ගෙන්නන්නම් පිට රට අයගේ ඒ දක්ෂ පරීක්ෂකවරුන් ගෙනල්ලා මේකට අපි පිළිතුරු හොයන්නට උත්සාහ කරන්න කියන කතන්දරේ කියනවා හැබැයි වෙන්නේ නැහැ ඒ වගේම අද අපිට දකින්නවා මේ 21 වෙනිදා කිට්ටු වෙනකොට පත්තරවලත් මොනහරි වැටෙනවා. දැන් අද අපි දැක්කා ඩේලි මිර පත්තරේ පළවෙනි පිටුවෙම තියෙනවා එංගලන්තයෙන් බ්‍රිතාන්‍යයෙන් කියනවා එයාලගෙන් තාම එහෙම උදව්වක් ඉල්ලලා නැහැ කියලා. එයාලගේ පරීක්ෂකවරු. හැබැයි ඒ කතන්දරේම කියනවා ඒ තියෙන ඒ ආටිකල් එකේ එහෙම නැත්නම් ඒ ලියවිල්ලේ තියෙනවා බ්‍රිතාන්‍ය
මේ විමර්ශන කටයුතු කරන්න ඒ කියන්නේ මේක විතරක් නෙමෙයි අනිත් විමර්ශන කටයුතු කරන්න 30 දිනක්ව එයාලා හොඳටම පුහුණු කළයි කියලා. ඒ කියන්නේ මේ පුහුණු වෙච්ච අය ලංකාවේ ඉන්නවා. එයාගෙන් ප්‍රයෝජන ගත්තද? එහෙම ප්‍රයෝජනය අරගෙන එහෙම හිටපු අයව පැත්තකට දාලාද මේ ගමන යන්නේ කියන එක අපිට ලොකු ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. එම නිසා අපි නිරන්තරයෙන්ම බල කරනවා පවතින මේ ආණ්ඩුවට රජයට කරුණාකර මේ ජට ගහන්නට එපා. මේ කල් මරලා මේක පොළවේ සමතලා කරලා දාන්න උත්සාහ කරන්න එපා. කාපට්ටයට හංගන්න උත්සාහ කරන්න එපා. ඒ කවදාවත් කරන්න හම්බ වෙන්නේ නැහැ. මේ අහිංසක මරුණු ජනතාවගේ ලේ කෑමොර දන් දෙනවා, මොර දෙනවා යුක්තිය ඉල්ලලා. ඒට අපේ දායකත්වය දෙන්නට අපි නිරන්තරයෙන්ම කැප වෙනවා. ඒ ප්‍රතිඥාව අපි නැවත නැවතත් දෙනවා. ඒ වගේම අපිට අපි අවශ්‍යයි මතක් කරන්නට මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන්ම කතා කළේ මේ පිටුපසින් ඉන්න මහා මුලකරු සහ මුලකරුවන් හඳුනා ගන්නට අවශ්‍යයි කියන එක. එසේ නොවුනොත් අපිට මේ පාස්කු ප්‍රහාරය හුදෙක්ම ත්‍රස්තවාදීන් කියන කල්ලියක් නිසා සිදුවෙලා ඉවර වෙච්ච දෙයක් හැටියට මේ රට තුල ඒත්තු ගන්නට උත්සාහ කිරීම සිදුවන්නට පුළුවන්. අපි විශ්වාස කරනවා ඒ එසේ නෙමෙයි කියලා. ඒ සම්බන්ධව ඉංගියක් හිටපු නීතිපතිතුමා දීලා ගියා. ඔහුගෙන් ප්‍රශ්න කරන්නේ නැහැ ඒ ගැන. ඔහු කිව්වා මේක පිටපස මහා සැලසුමක් තියෙනවායි කිය. ඉතින් ඔහුගෙන් ප්‍රශ්න කරන්න තාම කරලා නැහැ. ඒක අපිට තියෙන ප්‍රශ්නේ. ඒ වගේම මේ සම්බන්ධව ජනාධිපති විමර්ශන කමිටුව නැත්නම් ඒ සභාව ඉදිරිපත් කරපු කරුණු ඔස්සේ නඩු දාලා තිබ්බේ බොහොම සුවල්පයි එකයි මම හිතන්නේ නේද? එක නඩුවයි. නමුත් ඉතුරු වාර්තා ටික නැහැ. අපි දන්නේ නැහැ මොනවද මේ සම්බන්ධයෙන් තිබ්බේ කියලා. ඉතින් අපි මේ මහා මුලකරුවන් හඳුනා ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා. එහෙම නොවුනොත් මේ රට නිරන්තරයෙන්ම අනතුරේ කියන කතාව අපි නැවත නැවතත් කියන්නට කැමතියි. ඒ මහා මුලකරුවන් හොයාගෙන ඔවුන්ට අවශ්‍ය කරන ඒ නීතිය සම්බන්ධයෙන් තියෙනා වූ සෑම දඬුවමක්ම නොදෙන තරමට ඔවුන්ව පතකට පැස්සකට දාලා මේ ඔවුන් හඹාගෙන යන වැඩේ නවත්තන තරමට මේ රට අනිවාර්යයෙන්ම ආරක්ෂා රහිත රටක් බවට පත් වෙලා තියෙනවායි කියන එක පත් වෙනවායි කියන එක අපි මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම අපි ඊට ඕනෑකමින් කියන්නට කැමතියි මේ ගමනේදී අපිට අවශ්‍ය කරන කරුණු තුනක් ගැන විශේෂයෙන් මතක් කරන්න. ඊටාම අවශ්‍ය වෙනවා සත්‍ය දැනගන්න. සත්‍ය දැනගන්න. කාටද මෙවැනි ප්‍රහාරයක් සැලසුම් කරන්නට අවශ්‍ය වුනේ? මොකක් සඳහාද? මොන ඉලක්කයක් සඳහාද? ඇයි මේ අසරණ මිනිස්සුන්ව ඝාතනය කරන්නට යොමු වුනේ? ඇයි මොන ඉලක්කයක් කරාද මේ ගමන නැත්තම් මේ සැලසුම කළේ? මේ දැනගැනීම ඉතාම අවශ්‍යයි. ඒට පිටුපස හිටපු අය දැනගැනීම ඉතාම අවශ්‍යයි. එහෙම නොවුනොත් මං හිතන්නේ අපි සත්‍ය වල දාන්නට උත්සාහ කිරිලක් කරන්න සත්‍ය වල දාන්න කවදාක්වත් බැරි බව අපි මේ අවස්ථාවේදී මතක් කරන්නට කැමතියි. දෙවනුව අපි ඉතා ඕනෑකමින් මතක් කරන්න කැමතියි මේ විනාශය පිටුපස නැත්නම් මේ විනාශය සම්බන්ධයෙන් වග කියන්න ඕනෑයි. නීති හමුවට පැමිණීම ඉතාම වැදගත් වෙනවා. වග කියන්න ඕනේ එවකට හිටපු ආණ්ඩුව, එවකට හිටපු ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට්ටුව, එවකට හිටපු පොලිස්පති ඇතුළු ඒ කණ්ඩායම, ඒ වගේම එවකට හිටපු ආරක්ෂක අංශය සම්බන්ධයෙන් ඒ තනතුරු දරපු හැමගෙනා ඒවා මගහරින්නට බෑ. ඒවා අපේ නෙමෙයි කියලා කියන්න බෑ. මොකද එහෙම වුණොත් එහෙම මේකට වග කියන අය හොයන්න හම්බ වෙන්නේ නැහැ. වග කියන අය එකිනෙකනාට තමුන්ගේ බෝලේ පාස් කරමින් හැමතැනින්ම බේරලා යන ස්වරූපයක් අපිට දකින්නට තියෙනවා. එම නිසා වගකීම වගවීම ඊටාම වැදගත්.
මේ කරුණු ඔස්සේ අපි කරුණු කාරණා හොයාගෙන යනකොට එනිසා අපි දෙවනුව මතක් කරනවා අර සත්‍ය දැන ගැනීමට තියෙන අවශ්‍යතාවය වගේම වගවීම වගකීම බාර සියලු දෙනාම නීති හමුවට පමුණුවලා ඔවුන්ගෙන් මේ ගැන විමර්ශනය කරලා ඒ කරුණු හොයාගෙන ගියොත් අපි විශ්වාස කරනවා සත්‍ය සහ යුක්තිය ඉෂ්ට කරා ගැනීමට හැකියාව ලැබෙයි කියලා තුන්වෙනුව අපි ඊටම ඕනෑකමින් මතක් කරනවා මේ විනාශයෙන් දුකට පත්වලා ඉන්න ආබාධිත වෙලා ඉන්න ලෙඩ වෙලා ඉන්න මේ හැමදාම මෙරි මෙරි උපදින මේ වින්දිතයන් වින්දිත පෞල් වලට වියුතු සාධාරණය සිද්ධ වෙන්නට ඕනේ වියුතු සාධාරණය සිද්ධ වෙන්න ඕනේ මේ ලාවේ අපි දකිනවා නඩු හඹ ගණනාවක් තියෙනවා ඒ වන්දිල්ලලා ඒ වලින් ගැලවෙන්න හදනවා ගොඩාක් අය වග කිය යුතුයි වග විය යුතුයි කියන අය ගොඩාක් වෙලාවට ගැලවෙන්නට උත්සාහ කර එම නිසා අපි ඉතා ඕනෑකමින් කියනවා කරුණාකර මේ වින්දිතයන් වෙනුවෙන් කල යුතු ඒ කාර්යභාරය කරන්නට මැලිවෙන්නට එපා පැකිලෙන්නට එපයි කියලා මොකද ඔවුන් මෙරි මෙරි උපදිනවා හැම දාම විශේෂයෙන්ම අද වගේ දවසක ඔවුන්ගේ ඒ තමුන්ගේ සමීපයන් මතක් කරන දවසක ඒ වගේම අපි ඉතා ඕනෑකමින් මේ අවස්ථාවේදී කියන්නට කැමති සංවේදී පුරවැසියන් ඔබ මම කටපියාගෙන හිටියෝ මේ වෙන ව්‍යසනයන් හමුවේ පාස්කු ප්‍රහාරය විතරක් නෙමෙයි වෙන හැම ව්‍යසනයක්ම හමුවේ ඔබ මම කටපියාගෙන හිටියෝ නායකයෝ මේ ඔක්කොම යටපත් කරලා ඔබ ඔබ මගේ කර පිටින් වැජබෙනවා විතරයි අපිට දකින්නට හම් වෙන්නේ ඔවුන් රට වෙනුවෙන් වග කියන වග විය යුතු අය බවට පත්කරන ඔබට මට ලොකු වගකීමක් තියෙනවා ඔබට මට ලොකු වගකීමක් තියෙනවා දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්නට බෑ ඔබට මට එම නිසා අපි ආරාධනා කරනවා සංවේදී පුරවැසියන් හැටියට හඬ අවදි කරන් අත්වැල් බැඳ ගන්න එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ඔබ මම පතන ඒ යහපත් සමාජයක් අපහම මේ බිහි කරා ගන්න. එම නිසා මේ 21 වෙනි දින නැවතත් අපි ඒ වින්දිතයන් සමග අපේ දුක බෙදා ගන්න ගාම්ම සංවේදීව මේ ගැන කටයුතු කරන හැම කෙනෙක් සමග මත්වැල් බැඳගනිමි. අපි ඊට ඕනෑකමින් කියනවා. යුක්තිය හොයා ගන්නකම් සත්‍ය හෙලිදරව් කර ගන්නකම් මේ වින්දිතයන් වෙනුවෙන් විය යුතු ඒ සාධාරණ ඉෂ්ට වෙනකම් අපේ හඬ නවතින්න නෑ කියලා. අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා ඔවුන් වෙනුවෙන් අපේ හඬ අවදි කරනවා නිරන්තරයෙන්ම. ස්තුතියි.